අපි මේ මොහොතේදී බලාපොරොත්තු වෙනවා නව රජයක් පත් වෙලා අලුත් විදියට අලුත් ගමනක් යන මේ මොහොතේදී පාවාන් ශේෂ්ත්‍රයට සහ සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශේෂ්ත්‍රයට අදාළව අපට පැන නැගී ඇති යම් ගැටළු ප්‍රමාණයක් සහ අපි බලාපොරොත්තු වෙච්ච බලාපොරොත්තු ප්‍රමාණයක් සමුදායක් තියෙනවා. ඒ කීපයක් අපි ඉදිරිපත් කරන්න වර්තමාන රජයට සහ වර්තමාන නව පත්වච ජනාධිපතිවරයාට අපිට ඉටු කරගත යුතු. මුලින්ම කියන්න ඕන, කවුරුත් දන්නවා ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ලංකාව මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන බ්‍රෑන්ඩ් එකක් විදිහට ලෝකේ ප්‍රසිද්ධම ඇඟලුම් කර්මාන්තය බවට පත් වෙලා තියෙන්නේ ශ්‍රී ලාංකීය ඇඟලුම්. ඒ ශ්‍රී ලාංකීය ඇඟලුම් එතනට එන්න බලපාපු කාරණා මොනවද කියලා බැලුවොත් ප්‍රධාන කාරණාව තමයි එවකට ජනාධිපතිවරයාව සිටි ආර් ප්‍රේමදාස මැතිදුන් එදා හිටිය ජනාධිපතිවරයා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළා මේ ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා. ඒ රාජ්‍ය මැදිහත්වීම, ඒ ජනාධිපතිගේ ඍජු මැදිහත්වීම මත තමයි ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ලෝකේ නම්බර් 1 ඇඟලුම් බවට පත් වුණේ. ලෝකයේ අංක 1 ඇඟලුම් බවට පත් වුණේ. එතකොට ඕනම දේශීය පවත්වන කර්මාන්ත හෝ වේවා, ව්‍යාපාර වේවා සියල්ලට බලපානවා රාජ්‍යයේ ප්‍රතිපත්ති සහ මැදිහත්වීම. ඒ මැදිහත්වීමේ පරිමාණයට තමයි අවසානයේදී අපිට ජයග්‍රහණයක් ගේන්න පුළුවන් වෙන්නේ. කර්මාන්තකරුවන් විදියට හෝ සුළු හෝ මධ්‍ය පරිමාණ වෙන්න පුළුවන්, මහ පරිමාණ වෙන්න පුළුවන්. සියලුම කර්මාන්තකරුවන්ට රජයේ ප්‍රතිපත්ති සහ සැලසුම් අතිශය වැදගත්. ඒක නිසා අපි ඉල්ලා සිටිනවා වර්තමාන ජනාධිපතිවරයාට. අපි කවුරුත් දන්නවා මීට පෙර පත්වෙච්ච ජනාධිපතිවරුන්ගේ සුවිශේෂී කාර්යභාරය ඉටු කළේ ජනාධිපතිවරුන් නෙමෙයි. ඒ කාර්යභාරය ඉටු කළේ ඒගොල්ලොන්ට පත්වෙච්ච ආර්ථික ඝාතකයෝන්ගේ. ආර්ථික ඝාතකයෝ කියලා අපි අදහන් කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සිටි ආර්ථික ඝාතකයෙක් තමයි ලේකම් විදියට. මේ රට විනාශ මුඛයට ඇදගෙන යන ප්‍රධාන භූමිකාව කළේ ආර්ථික ඝාතකයෝ. සමහර විට දේශපාලඥයාගේ අවබෝධයකින් තොරව පවා ඒ ඝාතනය කළා. අපි හොඳාකාරවම දන්නවා ලංකාවේ පාවාන් නිෂ්පාදනයට අදාළව අපි ගිය හැම රැස්වීමකදීම ඒ අදාළ ආර්ථික ඝාතකයන්, එහෙම නැත්නම් PB ජයසුන්දර මහත්තයා කිව්ව දේ තමයි ලංකාවේ මිනිස්සුන්ට වමයි දකුණයි එකට තියෙන සපත්තු හදන්න බෑ කියලා. එහෙම කිව්ව ආර්ථික ඝාතකයන්ගෙන් තමයි කර්මාන්තය රැකගෙන මෙතෙදුරට අපි අරන් ඇවිල්ලා තියෙන්නේ. අපිට ඉතාමත්ම සතුටුයි, අපි සුබපතනවා වර්තමාන ජනාධිපතිවරයාට. එතුමා ඉතාම නිර්ලෝභීව ප්‍රසිද්ධ මාධ්‍ය ඉලෙක්ට්‍රොනික මීඩියාවල ගුවන් විදුලි රූපවාහිනියෙම හැමතැනකම යන ප්‍රකාශයට පත් කළා. මංගව තියෙන වීඩියෝ එක පත් කළා. එතුමා පාවිච්චි කරන්නේ ලංකාවේ නිෂ්පාදනය කරන, මට අවසරයි මාධ්‍යන්ගේ නම කියන්න, කේ තෝමස් කියන පාවාන් තමයි එතුමා පාවිච්චි කරන්නේ කියලා. එතුමා බ්‍රෑන්ඩඩ් දේවල් නෙමෙයි අඳින්නේ, දේශීයව නිෂ්පාදනය කරන සපත්තුවක් තමයි අඳින්නේ කියලා. මේත කලින් හිටිය ආර්ථික ඝාතකයන් මේ විනාශය යම් පරිමාණයකට කළාද ඒකෙන් අත් මුදවලා ප්‍රේමදාස මැතිදුන්ට පුළුවන් වුණා නම් ලංකාවේ ඇඟලුම් කර්මාන්තය යම් තැනකට ගේන්න ඊට වැඩි දනකට අභිමුඛව ඉන්නේ අපි අපනයන සඳහා සූදානම් අපේ කර්මාන්ත ශේෂ්ත්‍රේ. එතනට ගෙනියන්න පුළුවන් එකම නායකත්වය අපි හිතනවා අපිට මේ තියෙන අවසන් කෝච්චිය, අන්තිම කෝච්චිය තමයි මේ ගමන කරලා යන්න පුළුවන් මේ වර්තමාන පත් වෙලා තියෙන රජේ. මොකද එතුමා තමයි කිව්වේ තමන් අඳින්නේ ලංකාවේ සපත් දෙකක් කියලා. අනිත් හැමෝම කිව්වේ මේවා තියෙන අඩුපාඩු විතරයි, මේවා ප්‍රවර්ධනයට උනන්දුුනේ නැහැ. ඒකින්ද අපි ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා වර්තමාන ජනාධිපතිවරයාගේ ඒ අදාළ මැදිහත්වීම පාවාන් ශේෂ්ත්‍රය සඳහා හදන්න කියලා. මොකද්ද මේකේ තියෙන ගැටලු ටික? එක, අපි පහුගිය මෙතෙක් පත්වෙච්ච පහුගිය ගත වෙච්ච අවුරුද්ද කිතර කාලයක් ඇතුලේ පවතින ආණ්ඩුවලට කිව්වා ලංකාවේ පාවාන් නිෂ්පාදනයේ ලංකාවේ පරිවර්ජනයේ සඳහා තෘප්තිමත් මට්ටමින් පවතිනවා, අතිරික්තයක් පවා නිෂ්පාදනය වෙනවා. ඒකින්ද ආනයන සීමාවන් නැතිකරන්න අපි පිළිගන්නවා IMF එකේ ක්‍රියාදාමය තුළ ඉන්නේ, ලෝක ආර්ථිකයත් එක්ක ගැටගැහිලා තියෙන්නේ. අපනයනය කරන්න නම් ආනයන කේන්ද්‍රීය අපනයන කේන්ද්‍රීය ආර්ථිකය හදනවා නම් ආනයන වසා තැබිය නොහැකි රටක්. අපි ඒ රටකට අපනයනය කරනවා වගේම ඒ රටේ ආනයනවලත් අපි යම් ඉඩක් දෙන්න වෙනවා. ඒක පැහැදිලි. හැබැයි ඒක ආරක්ෂා කරන්නට ලංකාවේ යම් බදු මුදලක් තියෙනවා. ඒ ආරක්ෂණ ප්‍රතිපත්තියක් හදලා තියෙනවා. පාවාන් ශේෂ්ත්‍රය සඳහා සෙස්බද්දක් පනවලා තියෙනවා. හැබැයි මේ මොහොත වෙනතුරුත් අද උදේ මම ගත්ත තොරතුරු වලත් යම් පරිමාණයකට හේගුව හරහා යම් කළමනාකරණයක් වෙලා තියෙනවා. ඒ තිබුණා වුණත් තවමත් යම් පරිමාණයකට වෙනදලට අඩු වුණත් අර හෑන්ඩ් ලගේජ් විදියට ගේන සපත්තු ප්‍රමාණය කිලෝ 20 30 60 ගේන ප්‍රමාණය සිදු වෙනවා. ඒ විතරක් නෙමෙයි වෙන
ලංකාවට නීතියෙන් ගේන්න බැරි දේවල් උදාහරණයක් සිගරට්. සිගරට් ගේන්න පාවිච්චි කරන මෙවලම තමයි පාවහන්. සිගරට් ටික ගේනල්ලා ඒකෙන් සල්ලි හම්බ කරගන්නවා පාවහන් වල නීත්‍යානුකූල බදු ගේනවා ඇතුළේ එන්නේ භාගයක් සපත්තු භාගයක් සිගරට්. ඒක ගේනල්ලා අර සෙරප්පු ටික තුට්ටු දෙකලා හරි විකුණලා දානවා මොකද ඒගොල්ලන් සෙරප්පෙන් ඇති වැඩක් නැහැ. ඒගොල්ලන් බිස්නස් එක ගලවලා ඉවරයි. මේවැනි ස්මග්ලින් තමයි තිබ්බේ. අනිත් කාරණාව තමයි මේ රජයේ මේ මොහොතේදී පත්වෙන්න වැඩිපුරම දායකත්වය දුන්නේ රාජ්‍ය සේවකයෝ. රාජ්‍ය සේවකයන් තමයි මේක කළමනාකරණය කරන්න දෙන්නේ ලොකු මිට තියෙන්නේ. ජනාධිපතිලට ඕනුනයි කියලා, දේශපාලඥයන්ට ඕනුනයි කියලා, රටේ කර්මාන්තකරුවන්ට විතරක් ඕනුනයි කියලා. මේක කරන්න බෑ. මේක කරන්න පුළුවන් ප්‍රබලම දායකත්වය ලබා දිය හැකි කණ්ඩායම තමයි රාජ්‍ය සේවකයෝ. විශේෂයෙන් රේගුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා. අපි එක උදාහරණයක් කියන්නම්. පහුගිය කාලේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයෙන් කහගෙන්නනක නතර කළා. අපි එක සාකච්ඡාවකට යනකොට පීබී ජයසුන්දර මහත්තයා කියවනේ කහණම් ගේන්න බෑ, කහ ලංකාව වවනවා, කහ ලංකාව අතිරිත්‍ය කරන හදන්න පුළුවන් කියලා. හැබැයි ඒ කාලේ සිද්ධ වුණේ මොකද්ද? කිලෝ 20ක් ගේනවා ඉන්දියාවට ගිහිල්ලා, කිලෝ 20 විකුණනවා, හැර දෙපැලෙන් ආයි ඉන්දියාවට යනවා, ආයි කිලෝ 20ක් ගේනවා විකුණනවා. මේ ස්මග්ලර්ස්ලා මේක නතර කරන්නේ නැහැ. ඒකින්ද ආණ්ඩුවකට පමණින්ම මේක නතර කරන්න බෑ. නිලධාරීන්ගේ මැදිහත් වීම සුවිශේෂී කාරණාවක් වෙනවා. අපි ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලනවා රේගුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන්. රේගුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේකට ඍජු මැදිහත් වීමක් හැදුවොත් අපිට ලංකාවේ ලෝකයේ එකේ ඇඟලුම් කර්මාන්තය බවට පත් වුණා වගේම ලෝකයේ සන්නාමගත පාවාන් කර්මාන්තයන් නිර්මාණය කරගැනීමේ හැකියාව අපිට අනිවාර්යයෙන්ම නිර්මාණය කරගැනීමේ හැකියාව තියෙනවා. ඒකින්ද අපි ඉල්ලනවා අධ්‍යක්ෂ ජනරාල්වල රේජුවේ ඔබතුමාගේ ඍජු මැදිහත් වීම අවශ්‍යයි. ජනාධිපතිවරයාට කියනවා අපි ඒ නිවැරදි නියෝගය ලබා දෙන්න. ඒ වගේම අපි කවුරුත් දන්නවා අනිත් දේශපාලන ධාරාවන්ට වැඩිය සමාජගත දේශපාලන ධාරාවක් විදියට අනුර කුමාර ජනාධිපතිතුමාට පුළුවන් තමන්ගේ ඒ තොරතුරු ජාලය විධිමත් කරලා මේ සියල්ල නතර කිරීමේ සුවිශේෂ හැකියාවක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒකින්ද ප්‍රමුඛතම කාර්යය තමයි අනීතිකව රජයට බදු නොගෙවා. අපි හිතන්නකෝ සිගරට් ගේනව නම් බදු නොගෙවා පාවහන් ඇතුලේ සිද්ධ වෙන්නේ මොකද්ද? සිගරට් බීලා පිළිකාවක් හදාගත්තත් බදු ගෙවන සල්ලි වලින් තමයි එයාට බෙහෙත් කරන්නත් වෙන්නේ. ඒකෙන් මේ නොවිය යුතුම දෙයක්. නොවිය යුතුම නොකළ යුතුම දෙයක්. ඒකෙන් කරුණා කළ අපි ඉල්ලා සිටිනවා මේ දායකත්වය අපිට ලබා දෙන්න කියලා. ඒක පළමු කාරණාව. දෙවෙනි කාරණාව තමයි වත්මන් ජනාධිපතිවරයා බලයට පත් වෙනකොටම කිව්වා ලංකාවේ කර්මාන්ත ශේෂ්ත්‍ර දියුණු කරන්න සංවර්ධන බැංකුවක් නැහැ කියලා. අපි පිළිගන්නවා මේ පැය 24න් කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. හැබැයි අපි යෝජනාවක් කරනවා ඔබතුමන්ට සංවර්ධන බැංකුවක් ඉතාම ක්ෂණිකව කරන්න පුළුවන් තියෙන හොඳම අවස්ථාවක් තියෙනවා. මේකට අවශ්‍ය අරමුදල් සොයාගන්න තියෙන්නේ එකම එක දෙයයි. ලංකාවේ සියලුම නිෂ්පාදන කරන නිෂ්පාදන ආරක්ෂා කරන්න තමයි සෙස් බද්දක් පනලා තියෙන්නේ. ලංකාවේ පාවාන් නිෂ්පාදනය කරනවා, පාවාන් නිෂ්පාදනය කරන එක ආනයන නිෂ්පාදන වලින් රැකගන්න තමයි සෙස් බද්ද පනවලා තියෙන්නේ. මෙතෙක් කාලයක් කළේ මේ සෙස් බද්ද මහ බණ්ඩාරකට ගත් එක. මෙවැනි කර්මාන්ත ශේෂ්ත්‍ර 25ක් තියෙනවා. කර්මාන්ත ශේෂ්ත්‍ර 25 සඳහාමත් සෙස් බද්ද පනලා තියෙනවා. අපි දන්න ධර්මින් සෙස් බද්ද හරියට ක්‍රියාත්මක වෙන්නේ රබර් එකටයි තේ වලටයි විතරයි. ඒකින්ද අන්න ඒ සෙස් බද්ද යොදවලා පටන් ගන්න සංවර්ධන බැංකුව අති විශාල ධනස්කන්ධයක් දිනපතා එකතු වෙනවා. නිවරදි රේගු ක්‍රියාදාමයක් කරා සෙස් බද්ද එකතු කළොත් සංවර්ධන බැංකුව එකට 10ක් නිර්මාණය කරන්න තරම් සෙස් බද්දක් මේ රටට එකතු වෙනවා. මොකද ආනයනේ අපි වැඩි, අපනයනට වඩා ආනයනේ වැඩි අපිට. එක හැබැයි මීට පෙරත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලෙදී නිර්මාණය කළා ලංකා පුත්‍ර කියලා සංවර්ධන බැංකුවක්. මොකද්ද වුනේ? දේශපාලන හෙංචයියලට දුන්න ණය. මේ පාවන් ශේත්‍රයේගෙනම තමයි ලොකුම ණය මුදල ගත්තේ. අද ලංකා පුත්‍ර බැංකුව වහලා. එහෙමනම් අපි අනිත් පැතර යෝජනා කරනවා පත් කරන සංවර්ධන බැංකුව කළමනාකරණය සඳහා පත් කරන අධ්‍යක්ෂක මණ්ඩලයෙන් වැඩි පිරිසක් කර්මාන්ත ශේත්‍රයේ නියෝජනය කිරීම පත් කරන්න. එතකොට ඒ නිර්මාණය වෙන සංවර්ධන බැංකුව අයාලේ යන්නේ නැහැ. දේශපාලන හෙංචයියලට මේ ණය මුදල දීලා අය කරගන්න නැතුව බංකොලොත් වෙන්නේ නැහැ. ඒකෙන්ද ඒ කළමනාකරණයේ අයිතියත් අදාළ ශේෂ්ත්‍ර සඳහාම ලබා දෙන්න. මේ ක්‍රියාදාමයේ සිදුකොලොත් මේක කරන්න නැවත කිසි දෙනකින් උපදෙස්වත් කිසි දෙයක් ඕනේ නැහැ. සල්ලිත් තියෙනවා, උවමනාවක් තියෙනවා, කරන්නත් පුළුවන්, කරන්න විදි අඩපිළිවෙලක් තියෙනවා. මේක අපි කියනවා නොවැම්බර් 14 හෝ පවත්වන පාර්ලිමේන්තු ඡන්දට කලින්ම ජනාධිපතිවරයාට
අපිට ලබා දෙනු පොරොන්දුවක් ඉටුකොලා කියලා යන්න පුළුවන් සුවිශේෂී අවස්ථාවක්. ඒ වගේම තමයි අපි හිතනවා මේක වර්තමාන ජනාධිපතිතුමා සමහරට දන්නේ නැහැ කියලා. එළමෙන පාර්ලිමේන්තු මහා මැතිවරණයට දින නියම කරලා තියෙන බ්‍රහස්පති දවසක් 14 වෙනිදා අපි දරුණු ආර්ථික අගාධයට වැටලා හිටියේ. 2009 පාසු කුභාරයේ ඉඳලා මේ වෙනකම් ගත වෙච්ච කාල සීමාවේ වැඩි කාලයක් කර්මාන්තකරුවෝ ව්‍යවසායකයෝ බරපතල අල්පුත රසකට මුහුණ දෙමින් හිටියේ. පාසු කුභාරය ආවා, අනිත් පැත්තට කොවිඩ් ආවා, ඊට පස්සේ ආර්ථික කඩාවැටීම ආවා, බංකොලොත් රාජ්‍යය බවට පත් වුණා. මේ හැම එකෙම බරපතලම අවදානමකට ලක්ුණේ ලංකාවේ නිෂ්පාදන කර්මාන්ත. අනිකුත් වෙළඳ කර්මාන්තවලට ගත්තා වික්කා. හැබැයි නිෂ්පාදන කර්මාන්තයකට ලොකු බරපතල වගකීමක් තියෙනවා. තමන් සේවක ප්‍රමාණය නඩත්තු කරන්න ඕනේ, තමන් නිෂ්පාදනය ගේන්න ඕනේ, ජාත්‍යන්තරත් එක්ක තරඟ කරන්න ඕනේ, දේශීයව තරඟ කරන්න ඕනේ, මේක අලෙවි කරන ක්‍රමවේදයක් හදන්න ඕනේ. මේ සියල්ල මේ බරපතලම අවදානම ධර්මින් ඉන්නේ පාවාන් සහ අදාළ අනිකුත් කර්මාන්ත. අපිට ප්‍රමුඛව බලපාන පාවාන් 14 වෙනිදා සතියේ දවසක ඡන්දය තිබුණොත් මොකද වෙන්නේ? 9 වෙනිදා වෙනකොට 10 වෙනිදා ඉරින්දා 9 වෙනිදා වෙනකොට අපේ කර්මාන්තලා අපි පඩි දීලා අයින් කරන්න ඕනේ, සේවකයන් පඩි දෙන්න ඕනේ. එතකොට දුරබැහැර වැඩ කරන මිනිස්සු තමයි අපේ වැඩි. කොළඹ සහ තදාසන් හැම ප්‍රදේශයකම ඉන්නේ වැඩිපුර දුරබැහැරින් ආපු සේවකයෝ. එතකොට මේගොල්ලන්ට දින දෙකකට කලින් නිමාඩු දෙන්න ඕනේ. ඒ කියන්නේ 12 වෙනිදා නිමාඩු දෙන්න ඕනේ. 12 වෙනිදා නිමාඩු දුන්නොත් 11 වෙනිදා විතරයි ඉතුරුලා තියෙන්නේ. 9 පඩිගත සේවකයා 9 හවසම ගෙදරයයි. ආපහු වෙන්නේ ඊළඟ 19 වෙනිදා. සතියකට වැඩි දීර්ඝ නිමාඩුවක් කර්මාන්තවලට අයිති වෙනවා. අපි ඉන්නේ උත්සව සමයක් අභිමුඛව. උත්සවයේ සමය පටන් ගන්නෙ කර්මාන්තවලට පටන් ගන්නෙ මේ මාසේ මුල වෙනකොට උත්සව සමයට භාණ්ඩ නිෂ්පාදනය කර පටන් ගන්නවා. අදටත් මේ මොහොතේට අපේ හැම කර්මාන්තයක්ම රැ 8-9 වෙනකම් වැඩ. එතකොට මේ ගන්න අපි හිතනවා මේ නිලධාරී ජනාධිපතිවරයාට මේ කරුණු පැහැදිලි කරන්න නැතුව තමන්ගේ පහසුව සඳහා ගත්ත තීන්දුවක් කියලා මේක. අනිත් පැත්තෙන් හාමුදුරුවන්ගේ පැත්තට විවේචනයක් තියෙනවා. මේ කටින සමය, කටින පෝය, මේ ඔක්කොම තියාගෙන මේ 14 සති දවසකයි මේක දැම්මේ කියලා. අපි දන්නවා අනිවාර්යයෙන්ම ජනතා හිතකාමී රජයක, කර්මාන්ත හිතකාමී රජයක, මේඩ් ඉන් ශ්‍රී ලංකා නිෂ්පාදනය ප්‍රවර්ධනය කළ යුතුයි කියලා හිතන රජයක මෙවැනි තීන්දු ගන්න බෑ. මොකද අපි කවුරුත් දන්නවා මේ ඉස්සෙල්ලා තීන්දු ගත්තේ තමන්ගේ හොඳම නැකතට, එහෙම නැත්නම් තමන්ගේ ජය අංගයට, එහෙම නැත්නම් තමන්ගේ උපන්දිනයට තමයි ওই ඡන්ද තියෙන දින තීන්දු කළේ. හැබැයි අපි විශ්වාස කරනවා වර්තමාන රජයේ වර්තමාන ජනාධිපතිවරයා එවැනි පසුබිමක තියෙන ජනාධිපතිවරයෙක් නෙමෙයි කියලා. ඒකින්ද අපි තාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේක 14 වෙනිදා නැතුව නැවත සෙන්සුරා දිනකට පත් කරන්න. සෙන්සුරා දිනකට පත් කළොත් අපිට එක දවසක් විතරයි අතරේක නිමාරු දිනයක් විතර යන්නේ. අපිට මේ කර්මාන්ත පවත්වාගෙන යන්න පුළුවන්. මේ කර්මාන්ත වලට යාන්තම් හුස්මක්කට ගන්න වෙන්නේ මේ පවතින රජයේ යටතේ තියෙන අපි දල්වාගෙන තියෙන බලාපොරොත්තු විතරයි. ඒකින්ද ඒ වෙනුවෙන් දායකත්ව ලබා දෙන කියලා ඉල්ලා දෙනවා. තව එක කාරණාවක්. ලංකාවේ සහ ලෝකයේ ඕනම රටක ප්‍රධානම මිලදී ගන්න ප්‍රධානම ගැණුම්කරුවා රටේ කුමන නිෂ්පාදනයකත් මිලදී ගන්නා ගැණුම්කරුවා වෙන රජය පහුගිය කාල සීමාව තුළම රජයට අවශ්‍ය දේශීයව නිෂ්පාදනය කරන නිවැරදි පිරිවිතරයන්ට යටත්ව නිවැරදි ස්පෙක් එකට යටත්ව නිෂ්පාදනය කරන නිෂ්පාදනවත් දේශීය වශයෙන් මිලදී ගත යුතුයි කියන නියමයක් නීතියක් තිබුණේ නැහැ. ලංකාවේ ත්‍රිවිධ හමුදා විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ ත්‍රිවිධ හමුදාවට විශාල සපත්තු ප්‍රමාණයක් ගේනවා, විශාල ලෙදර් ප්‍රමාණයක් ගේනවා. මේ නිෂ්පාදන එකක්වත් දේශීයව ගන්න ඕන කියලා තිබුණේ නැහැ. මොකද්ද කළේ? අතරමැදියෝ ටෙන්ඩර් දානවා, ටෙන්ඩර් එකක් ගන්නවා, ලෝකෙන් කොහරි කියලා ගේනවා, ගෙනල්ලා ලංකාවට. මේ ලංකාවේ රජයේ වියදම් කරන මුදලටත් දෙන්නේ අන්න අර නිෂ්පාදනය. මේක ඊටාම වැරදි. මේක නිවැරදි වෙන්න ඕනේ. එහෙම නිවැරදි නොවි මේ රටේ දේශීය කර්මාන්තයේ නගා සිටවන්න බෑ. දේශීය කර්මාන්තයේ නගා සිටවන්නට නම් රජයේ මිලදී ගන්නා විදියට ප්‍රමුඛම තම කාර්යය තමයි රජයේ මිලදී ගැනීමේ පටිපාටියේදී දේශීය නිෂ්පාදන වල ප්‍රමුඛතාවය දෙන එක. එවැනි ක්‍රියාදාමයකට නොගින් අපි වෙන මොන දෙයක් කතා කළත් අපිට මේ නිෂ්පාදන අලෙවි කරන්න බෑ. ජාත්‍යන්තරෙන් එන ඒ තෙරපුමත් එක්ක අපිට හුදකලාව ජීවත් වෙන්න පුළුවන් රටක් නෙමෙයි. අපි කියන්නේ නෑ ආනයන නතර කරන්න කියලා. අපි කියන්නේ ආනයන සීමා කරන්න කියලා. හැබැයි ආනයන වලට යම් නීතිමය පද්ධතියක් අදාළ බදු සියලට යටත් කරන්න. අපි මේ මොහොතේදීත් කියනවා මේ අවස්ථාව විතරයි මේ රට නැවත ගොඩ ගන්න ලැබිලා තියෙන අවස්ථාව. ඒකින්ද මේ සියල්ලට යටත්ව අපිට මේ කඩුවිට කිතු කළ දුන්නොත් අපි කියනවා වර්තමාන ජනාධිපතිවරයාට මේ රජයටදී ලෝකයේ අංක 1 ඇඟලුම් නිෂ්පාදනය කරන රට
ලෝකයේ පාවන්න සම්බන්ධ කර්මාන්තයේ ඉහළට නඩගෙන්න පුළුවන්. ඒ වගේම අපි සෞඛ්‍යට හිතකර නොමැති පාවාන් තමයි අද ලංකාවේ අඩු මුදලට අලෙවි වෙන්නේ. ලංකාවේ හන් ටික ලෙදර් ටික අමුවන් විදියට පිටරටවල ගෙනියනවා. මේ ගතවෙච්ච අවුරුදු කාල සීමාව පුරාවටම අපි කවුරුත් දන්නවා එක වෙලාවක ලොකු ආයෝජනයක් කරලා බටාත නිර්මාණය කරලා සම්පදම් කරන ආයතන හැදුවා ඔක්කොම කළා. ජනාධිපතිර ජනාධිපති වුණා. අප බුදුම්ම අපේ ගමේ නම් හදන්න දෙන්න බෑ, සම්පදම් කරන එක බුදු මාර්ගඳයි, මේක හරියන්නේ නැහැ කිව්වා. ඇකිලුවා කර්මාන්තකරුව ගැන අබමල් රොදකවත් හිතුවේ නැහැ. අදට එය වාලච්චේනට ස්ථානගත වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් කර්මාන්තකරුව සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විශාල මැදිහත්වීමක් කරලා තියෙනවා. ඒ මැදිහත්වීම තුළින් ඒ නිර්මාණය වෙන වාලච්චේනේ සම්පදම් කිරීමේ ඒ භූමිකාව, ඒ සම්පදම් කිරීමේ කර්මාන්තය රැක ගැනීමට අවශ්‍ය දායකත්වය වර්තමාන ජනාධිපතිවරයාගෙන් අපි ඉක්සාම ඉක්මනින් ලබා දෙයි කියන බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම දැන් ඇත්තටම අපි කියන්න සතුටුයි. ඊයේ පෙරේද තෙල්මිල අඩු වුණා. පළවෙනි වතාවට බස් සංගම් කියනවා රුපියල් 27 නෙමේ අපි රුපියල් 25 කරන්නම් කියලා. කලින් තිබුණේ ආණ්ඩුව දෙන මිල, ආණ්ඩුව දෙන මුදල මදි කියලා අරගලයක්. ඒ කියන්නේ බස් කර්මාන්තයේ දෙන මිනිස්සුම යෝජනා කරනවා 27ක් අපිට එපා, අපිට 25ක් දෙන්න කියලා. ඒ කියන්නේ මේ හොඳ ප්‍රවණතාවයක්. ත්‍රිවිල් රේදුරු මහත්තයෙක්ගෙන් අහුව ත්‍රිවිල් රේදුරු මහත්තයෙක් කියනවා අපි සූදානම් රජය කියනවනම් කියන ගානට දුවන්න කියලා. ඒ කියන්නේ මෙතෙක් අනිත් පැත්තේ තිබිච්ච රජයක් පත් වුණාම ඉල්ලීම් බලාපොරොත්තු වෙච්ච සමාජයක රජයට සහයෝගය දෙන තැනට රටේ කර්මාන්තකරුවෝ වෙන්න පුළුවන්, ව්‍යවසායකයෝ වෙන්න පුළුවන් ඒ සියලු දෙනා පත් වෙලා තියෙනවා. ඒකින්ද අපි කියනවා පාවාන් ශේෂ්ත්‍රයට අදාළව අපි අපේ පැත්තෙන් පාවාන් මිල අඩු කිරීමට අවශ්‍ය කරන සියලුම දායකත්වය ලබා දෙනවා. ඉතාම නොබෝ දිනකින් අපි පාසල් පාවාන් සඳහා පිරිවිතරයන් සහිතව අපි මිලක් නියම කරන බලාපොරොත්තු වෙනවා. මේක අපේ වගකීම. පාවාන් කර්මාන්තය ගත්තොත් අපේ වගකීම, රටක් ගත්තොත් රටේ වගකීම, ජනතාව ගත්තොත් ජනතාව වගකීම. හැබැයි අපි රටේ පරිභෝජන කරන ජනතාවත් ඉතිලා තියෙනවා. ඔබ හැම විටම මේඩ් ඉන් ශ්‍රී ලංකා නිෂ්පාදනයක් පරිභෝජනය කරන්න දායක වෙන්න. මොකද අපි කවුරුක්වත් ඩොලර් රුපියන්නේ නැහැ. අපි හැමෝම ඩොලර් වියදම් කරන මිනිස්සු ඉඳලා. රටේ දෙයක් මිලදී ගත්තොත් විතරයි අපිට මේ රටට ඩොලර් ඉතුරු කරන ආර්ථිකයක් නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. අපි අනිවාර්යයෙන්ම පාවාන් කර්මාන්තකරුව විදියට අපි පාවාන් වල මිල සුවිශේෂී පරාසය. මොකද මේකට ඕගොල්ලෝ කවුරු දන්නා පිටරේට මිල වගේ එහෙම නිශ්චිත මිලක් නැහැ. මොකද මේක පැෂන් කර්මාන්තයක්. ඒකින්ද මේක මේ පැෂන බලිතර තමයි මිල තීන්දුව වෙන්නේ. එකට එකක් වෙනස් වෙනවා. නමුත් අපි ඉදිරියේදී එවැනි ලොකු දැන් මොකද මේ අඩු වෙන මිල පරාසයක්. තෙල් මිල අඩු වෙනවා. මේ හැමදේම අඩු වෙනකොට ඒ සියල්ලම අගේ අපිට ආණ්ඩුව ලංකාවට ආනයනය කරන අමුද්‍රව්‍ය සඳහා බදු මුදල් අයින් කරලා තියෙනවා. ඒ ඒ ඒ ඒ සියල්ලේ වාසිය අපි පරිභෝගයට ලබා දෙනවා. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.